අදා අපි බාර ගන්නකොට ද්‍රවශීලී සංචිතය මේ රටේ මිනිස්සු දැනගන්නට ඕන භාවිතා කළ හැකි සංචිතය මිලියන 50ක්වත් නැහැ ඉන්න ඒකෙන් අදහස් කරන්නේ ගන්නකෝ බිලියන 8ක් අපි හැබැයි ගිය අවුරුද්දකේ නලගෙවල තියෙන බිලියන 8ක් නලගෙවල තියෙනවා ඒ ඇරුණම ගරු කතානායකතුමනි රුපියල් 203ට මේ ඩොලරේ ආරක්ෂා කිරීම සඳහා ඩොලර් මාකට් එකට මුදා හැරලා තියෙනවා ණය ගෙවලා තියෙනවා ඒක සියල්ල හේතු කොටගෙන අද ද්‍රවශීලීත්වයේ ඉතාමත්ම පහළට වැටලා තියෙනවා ඒකට හේතු වූ කරුණු රාශියක් තියෙනවා එකක් තමයි අපි සියලු දෙනාම දන්නවා 2018 වර්ෂයේදී මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉහළම අගය ගත්ත අවුරුද්ද අපිට සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ලැබුණා. ඒක ගිය අවුරුද්ද වෙනකොට මිලියන 200කට කඩා වැටුණා. මේ රටේ ඉතිහාසයේ කිසිම රජයක් Taman ගත්ත විදේශ ණය හම්බ කරලා ඉන්වෙස්ට් කරලා ඒකෙන් ගෙවල නැහැ. තව ණයක් අරගෙන තමයි ගෙවල තියෙන්නේ. මේක තමයි හැමෝම කරලා තියෙන්නේ. වඩා ලොකු ණයක් අරගෙන පොඩ්ඩක් ණය ගෙවලා ඉතුරු ටික වැඩි කරලා තියෙනවා. ඒ අනුව තමයි මේක 51 මිලියනයකට වැඩි උනේ. ඒක එකනේ ඒ ගණන් හිලව් ඒ ආකාරයටම මේක තියෙනවා. මේ සියල්ල අපි ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි බොරු කියන්නේ හොඳම දේ කිසිම දෙයක් බොරු කියන්නේ නැහැ. මම හැම වචනයකටම මම වගකීම් බාර ගන්නවා. හරි. ගරු කතානායක තුමනි ගරු කතානායක තුමනි please let him make the statement. ගරු කතානායක තුමනි ඒ අනුව අපි අපේ ප්‍රමාණයට වැඩිය කාලා තිනවා ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන අවුරුදු 51ක් තිස්සේ එක ක්‍රෙඩිට් කාඩ් එකක් ටොප් අප් වෙනකොට තව ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් පළවෙනි ක්‍රෙඩිට් කාඩ් එක ගෙවලා ජීවත් වෙලා තින්නේ අන්තිමේදී අපි දැන් ක්‍රිබ් එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ගන්න බෑ ඒක තමයි වෙලා තින්නේ යපුම් මානසිකත්වයේ මත සියලුම රජයන් මම බය නැතුව කියනවා සියලුම රජයන් යපුම් මානසිකත්වයේ මත මිනිස්සුන්ට බිලී පිටක් දෙනව වෙනුවට මාළු කෑල්ලක් දීලා ඒ වෙලාවේ සන්තෝෂම් ලබා දීලා කාලයක් තිස්සේ ණයබරිත කරපු එකේ ප්‍රතිඵලය එක දෙක please එක දෙක ගරු කතානායක තුමනි අපේ පෞගිය අවුරුදු දෙක තුනක කාලයක් තුලත් ගත යුතුය තිබූ යම් යම් තීන්දුව తీරන වැරදි ප්‍රතිපත්ති මත මේකට උදව් කරලා තියෙනවා. ඒක කතා දෙකක් නෑ. පෞගිය අවුරුදු දෙක තුන තුල අර මම මුලින් කියපු ආකාරයට ටැක්ස් කැපීම, IMF එකට නොයෑම, ඩොලර එක අල්ලගෙන සිටීම, ණය ප්‍රතිවුණ ගත කිරීම සඳහා කල්ගත වීම නොකළ යුතුව තිබුණා. ඒක මේ රජයේ පැත්තෙන් සිද්ධ වෙච්ච වරදක්. ඒ ස්වයං විවේචනය පිළිගන්නට අපිට අයිතියක් තියෙනවා. අපි ඒකට ශක්තියකුත් තියෙනවා ගරු කතානායකතුමනි. අපිට ඩොලර් හම්බ වෙන්නේ එක්කෝ සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැගෙන්නට ඕන. දැන් සංචාරක ව්‍යාපාරය අපි දැක්කා පහුගිය මාස 3 තුල ඇමරිකානු ඩොලර් 500ක පමණ මිලියන 500ක පමණ ආදායමක් අපිට ලැබුණා. නමුත් මේ මාසේ වෙනකොට ඒක 50කින් 47කින් කඩා වැටලා තියෙනවා. පළවෙනි ක්‍රමය. දෙවැන්න තමයි විදේශ රටවලින් එන ප්‍රේක්ෂණ 2020 වර්ෂයේ අපිට ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක ප්‍රමාණයක් අපිට ලැබුණා. 2021 වර්ෂයේදී ඩොලර් බිලියන 5.7ක ප්‍රමාණයකට අඩු වුණා. මේ වර්ෂයේදී අපි සියලු දෙනාම එකතු වෙලා පක්ෂපාත භේදවලින් තොරව අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලුවේ නැත්තම් තව බිලියන 3කට 3 බාරකට විතර බහින්න ඉඩ තියෙනවා. අපේ ප්‍රශ්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් ගරු කතානායක තුමනි ඇහුම්කන් දෙන්නත් විනීතභාවයක් තියෙන්නට ඕන ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන අපිටත් මිනිස්සු බනිනවා අපි කෑ ගහන්නේ අහගෙන ඉන්නවා අහගෙන ගිහිල්ලා අපිට තියෙන අවස්ථාව ආවම අපි උත්තර දෙනවා ඒකයි ශීලාචාරකම කියන්නේ අපි උසාවියෙත් එක දැකලා තියෙනවා අපි පනින්නේ නැහනේ ඕන දෙයක් කියන්න උගේ කාලය ආවට පස්සේ මේක බලාගෙන ඉන්න ඕනේ මේ රටේ මිනිස්සු
ඒ සිදුවිය යුතුය නම් ඒ සිදුවි සිදු කළ හැක්කේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි අද මිනිසුන්ට තියෙන්නේ. ඔළු ගෙඩි මාරු කරන එකවත් වෙන දෙයක්වත් නෙවෙයි. ඒ හින්දායි මම ඉල්ලා සිටින්නේ. නැත්නම් පොඩින ඒ හින්දා තමයි මම ඉල්ලා සිටින්නේ කරු විපක්ෂ නායකතුමාගෙන් විපක්ෂයේ ඉන්න සියලු දෙනාගෙන් මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම එදත් කිව්වා. මම මේ කරන්නේ නයිට් වොච්මන් කෙනෙක්ගේ ජොබ් එක. අර ක්‍රිකට් වල තියෙනවා හවසට විකට් යන්න ගියාම ඉදිරි පෙළ ආරක්ෂා පසු පෙළ ආරක්ෂා ඉදිරි පෙළ ආරක්ෂා කිරීම කරනවා පසු පෙළ පුද්ගලයෙක් ඇවිල්ලා විකට් එක බේරගන්නේ. මම මේ වෙලාවේ කරන්නේ ඒක. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි මම එදත් කිව්වා. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මගේ වැඩ ටික කරනවා. ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවනම් එන්න. එන්න මේක බාර ගන්න. එල්ල බාර ගන්න අපි මේක දෙන්න. නමුත් ගරු කතානායකතුමනි මම හිතන ආකාරයට මේකට විසඳුම් සෙවීම සඳහා අපිට මම දැන් කියන්නම් IMF එක ඉදිරියේදී සිද්ධ වෙච්ච සාකච්ඡාවල ප්‍රතිඵල IMF එකට අපි මේකෙන් ඉදිරියට යෑම සඳහා අපට කළ හැකි කරුණු ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් තියෙනවා. කෙටි කාලීනව කොහොමද මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ? මේ පොලින් ටික නැති කරන්නේ. ඉක්මනට තියෙන අර්බුද වලට පිළිතුරු සොයන්නේ. මධ්‍ය කාලීනව අපි කොහොමද මේ අවුරුද්දට අවශ්‍ය බ්‍රිජින් ෆයිනෑන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඒ බිලියන 3-4 හොයාගන්නේ. දීර්ඝ කාලීනව නැවත වතාවක් කොහොමද මේ රට සංවර්ධනයේ මාවතට යොමු කරලා IMF එකට ගියා කියලා ඒක ඇලඩින්ගේ පුදුම පානක් නෙවෙයි. ඒකෙන් අපිට අවශ්‍ය ස්ථාවරත්වය ලැබෙයි. හැබැයි අපි හම්බු කරන්න ඕනේ අපි ගත්ත මුදල් නැවත ගෙවන්න. ඒ සඳහා අවශ්‍ය පරිසරය උම සලසන්නේ. ඒ හින්දා මේක